අයහපත් කාලගුණීන් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ අනුරාධපුරය, පොළොන්නරුව, හම්බන්තොට, අම්පාර, ත්‍රිකුණාමලය, වවුනියාව ඇතුළු දිස්ත්‍රික් 13කටයි. වර්ෂාව සහ ජල ගැලීම් හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 4300කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. තලාවැවේ වාන්තරටු දෙකක් විරුද්ධ කර ඇති අතර ඉන් තප්පරයකට ගණ අඩි 22,725ක් මුදා හැරෙනවා. එමෙන්ම රාජාංගනය, අංගමුව, මහකනදරාව, නාචාදුව ඇතුළු සියලු ජලාශ සහ වැව්වල වාන්තරටු විවෘත කර තිබෙනවා. ගල්නෑව, එප්පාවල, අංගමුව ඇතුළු පහත් බිම් රැසක්ද ජලීන් යටව පවතිනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේද පුද්ගලයින් 3000කට වැඩි පිරිසක් අවතැන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ෂාවත් සමගම වසර පහකට පසු කවුළුවය ජලාශයේ වාන්තරටු දෙකක් මේ වන විට විවෘත කර තිබෙනවා. පරාක්‍රම සමුද්‍රයේ වාන්දුරුටු අටක් විවෘත කර ඇති අතර තප්පරයකට ගණ අඩි 1900ක් මහවැලිගඟට මුදා හැරෙනවා. ඓතිහාසික සෝමාවතී පුදබිම අඩි 10ක් පමණ ජලයෙන් යටව පැවතීම හේතුවෙන් පුදබිමට නොපැමිණෙන ලෙස දැනුවත් කරනවා. අධික ගංවතුර තත්ත්වය නොසලකා ජනතාව රැගත් බස් රථයක් ධාවනය කළ රියදුරා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27 වනදා දක්වා රිමාන්ඩ් කර තිබෙනවා. මාතලේ, නුවර, නුවරඑළිය, බදුල්ල, මොනරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්වලට නායෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. බදුල්ල විවිල මාර්ගයේ මිල්ලබැද්ද, හොප්ටන් වතුආයේ සමග මාර්ගය අද උදැසන සිට නායෑමට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් පස්සර ලුණුගල මාර්ගයේ දින නියමයක් නොමැතිව වසා දැමූ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක ඉරිතැලීම් සිදු ඇති අතර මාර්ගය ගිලා බැසීමටද ලක්ව තිබෙනවා. මාර්ගයට ඉහලින් පිහිටි අක්කර 5ක පමණ ප්‍රදේශයක් ඉරිතැලීමට ලක්ව ඇති අතර මිල්ල ඔයට මඩ ජලය ගලා බසෙමින් පවතිනවා. මේ අතර වැලිමඩ අබේවෙල වෝවික් වතුආයේ නිවාස කිහිපයක් නායෑමේ අවදානමකට ලක්ව තිබෙනවා. එම නිවාසවල පදිංචිව සිටි පවුල් 48කට අයත් පුද්ගලයින් 225 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණා. මොනරාගල දිස්ත්‍රික්කයේ නිවාස 400ක් පමණ ජලයෙන් යට වුණා. සෙල්ලකතරගම ගණදෙවි දේවාලය සහ ලක්ෂ්මී දේවාලයේද ජලයෙන් යටව පවතිනවා. හඟුරංකෙත, පල්ලිබෝවල, ගන්නෑව, රකම්පනේ ගම්පානේ සිද වූ නායෑමෙන් පවුල් 11ක් එම ස්ථානයෙන් ඉවත් කෙරුණා. අධික වර්ෂාව හේතුවෙන් මඩකලපුව, මාවඩි ඔඩ්ඩායි, කරදියනාරු ප්‍රදේශයේ කොටු වී සිටි පුද්ගලින් 23 දෙනෙකු බේරා ගැනීමට ගුවන් හමුදාව ක්‍රියා කළා. නාවික හමුදාවද පුද්ගලින් 73 දෙනෙකු මුදාගෙන තිබෙනවා. මොනරාගල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල ගැලීම් හේතුවෙන් සිරවි සිටි පිරිස මුදා ගැනීමට නාවික හමුදාව ක්‍රියා කළා. පුත්තලම දිස්ත්‍රික්කයේද පවුල් 1413කට අයත් පිරිස් අවතැන්ව සිටිනවා. දෙදරුඔය, තබ්බෝව, ඉගිනිමිටිය ජලාශවලද වාන්තරටු විවෘත කර තිබෙනවා. ආනවඩුව, පල්ලම ප්‍රදේශයේ ඉදිකර තිබූ සෙන්ගල්ලොයේ ව්‍යාපාරයේ පැතිබැම්බ කැඩියම හේතුවෙන් ආරච්චි කට්ටුව ප්‍රදේශයට ජලය ගලා යමින් පවතිනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේද අදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ සිට මඩකලපුවට සහ ත්‍රිකුණාමලයට ධාවනය කෙරෙන රාත්‍රී දුම්රිය අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා. ඉඹුල්පේ, නන්පේරියල්, නන්රැක් මාර්ගයට පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් පවුල් 45කට අයත් පිරිස් පීඩාවට පත්ව සිටිනවා.